දිවයිනේ දැනට ඌව සහ නැගෙනහිර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින වැසිතත්වය තවදුරටත් පවතිනවා කියලා තමයි අපිට කියන්න පුළුවන්නේ. කෙසේ නමුත් උතුරු උතුරුමැද නැගෙනහිර ඌව මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසිතත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසිතත්වයන් තමයි තියෙන්නේ. මඩකලපුව, අම්පාර, බදුල්ල, මොන්රාගල, නුවරඑළිය මේ වගේ පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 75-100 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. සබරගමු පළාතක ගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල වගේ පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා. එතකොට දිවයිනේ අපි විශේෂයෙන්ම දකිනවා කංකසන්තුරේ ඉඳන් තිරුකුණාමලේ හරහා ගාල්ල දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසිතත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම වයඹ, උතුරුමැද, උතුරු මධ්‍යම වගේ පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් සමහර අවස්ථාවල තියෙන්න පුළුවන්. මේ තත්ත්වයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙන ලක්ෂණ අපිට පැහැදිලිව පේනවා. නමුත් ඉදිරි දින කීපෙත් අඩු වැඩි වෙමින් මේ තත්ත්වය බලපොරොත්තු අවතැන් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. කඳුකර ප්‍රදේශවල ජනතාව නායාම් අවදානම පිළිබඳවද දැඩි ලෙස විමසිලිමත් විය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. පවතින තත්ත්වයේ ගැන එක්සලකා බැලුවම 151,000කට වැඩි පිරිසක් පීඩාවට පත් වුණා. මේ තත්ත්වයේ හේතුවෙන් පුද්ගල මරණ 6ක්, තුවාලකරුවන් 8 දෙනෙක්, එකම නිවාස පූර්ණ හානි 29ක් වාර්තා වුණා. අර්ධහානි 1,172කුත්, ආරක්ෂිත ස්ථානයන් 64ක් පුරා පුද්ගලයින් 7,106 දෙනෙක් තාවකාලිකව රඳවා තිබෙනවා. ඔවුන් සඳහා සහන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මකයි. නිවාස හානි වෙනුවෙන් උපරිමයේ රුපියල් 125ක් දක්වා යාමේ හැකියාවක් තිබෙනවා. මේ වෙන විට අපි ඒ සියලුම තක්සීර කටයුතු දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සහ එම දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කළ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් මූලමය ප්‍රතිපාදනයෙන් අඛණ්ඩව එම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කිරීම මේ වෙන විට සිදු කරනු ලබනවා. දැනට නායම් නිවේදනය තවමත් වළංගු වෙනවා. දිස්ත්‍රික් කිහිපයකට බදුල්ල, නුවරඑළිය, නුවර, මොනරාගල දිස්ත්‍රික්වල ලබා දීලා තියෙන නිවේදනය තවමත් වළංගු වෙනවා. ඉතින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසු වෙන්නේ වාන්දරට තවමත් බොහෝ ප්‍රදේශවල විවෘතව පවතිනවා. මේ පහළ වාරි කලාපවල ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසු වෙන්නේ අයහපත් කාලගුණෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට වැඩි බලපෑම් මෙල්ල වී තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ අවතැන් වූ පිරිස් සුබසාධන මධ්‍යස්ථාන 15 කරදවා සිටිනවා. ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ඇතුළු පහසුකම් ලබාදීමට පීවරගෙන ඇති බවයි දිස්ත්‍රික් ලේකම් ප්‍රකාශ කළේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවටද සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. යුද සහ නාවික හමුදාද මේ සඳහා සහාය ලබා දෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 400කට අයත් 1,708 දෙනෙකුට වැඩි පිරිසක් විපතට පත්ව සිටිනවා. වවුනියාවේ වැව් සියල්ලම පාහේ පිටාර ගලමින් පවතිනවා. අම්පාර, අලෙයටි වෙම්බු ප්‍රදේශයේ පිහිටුවා ඇති සහන මධ්‍යස්ථානයේද විපතට පත් පිරිස් රැඳී සිටිනවා. ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ඇතුළු පහසුකම් ලබා දීමද සිදු කෙරෙනවා.